කවුරු සාධනාදයක් පවත්වලා පන්සිල් සමාදන් වෙන නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ච පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සත්ඳින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සාදුනාදයක් පවත්වන්න WD උපාලි මහත්මා ප්‍රධාන කොටගත් වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන උපාලි මහත්මා ප්‍රධාන මේ සත්පුරුෂ දරුවන් අද දින කල්පනා කරන්නට යෙදුනා. උපාලි මහත්මා නමින් මීට වසරකට පෙර මිය පරලෝගිය WD මහින්ද රත්න ආදරණීය පියාණන් වහන්සේට පින් පමුණුවමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා දානේ පූජා කරලා, තුනුරුවන් උදෙසා මහා සංඝරත්නේ උදෙසා දානේ පූජා කරලා, ඒ තුළින් උදා කරගන්න අනන්ත අප්‍රමාණවත් වූ පුණ්‍ය ධර්මයන් ආදරණීය පියාණන් වහන්සේගේ භවගාමිත්වයේ සුවපත් වේවා කියන අරමුණින් යුක්තව මේ කල්යාණ මිත්‍රයෝ සියලු දෙනාම එකතු පාදා කරගෙන බුදුපාමොක් මහා සංඝරත්නයටද දන් පමුණුවලා පින් සිද්ධ කරගෙන ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදනා කරනවා කියන සිතිවිල්ල හදවතේ ඇති කරගෙනයි මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නේ. අපේ පින්වතුනි, දානේ පූජා කරන්න පළමුවෙන්ම මේ දානෙන් තමන්ගේ ජීවිතයටත් තමන්ගේ සසරටත් ලැබෙන ආනිසංස පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන පූජා කරනකොට ඒ තුළින් ඔබට ඊටාම බලවත් පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන මේ අනේකවත් අප්‍රමාණවත් වූ සංසාර ගමනේ දුගතියක උපදින්නේ නැතුව, සතර අපායක උපදින්නේ නැතුව මනුස්ස ලෝකයක ඊටාම උසස් සුවපත් ජීවිතවල ඉපදිලා දිව්‍ය ලෝකයක උපන්නේ වී නම්
ඉතා බලවත් උප්පත්තිය ලැබලා ඒ වගේම යම් දවසක සංසාරගත ජීවිතයේ කෙළවර උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට තරම් භාග්‍යවත් පින් පල දෙන පින් ගෙන දෙන පින්කමක් තමයි අපේ පින්වතුනි මේ දානය කියලා කියන්නේ. මේ මනුස්ස ලෝකයේ තුළ තියෙන උදාර සිතිවිල්ලක් ගුණධර්මයක් තමයි දානය කියන්නේ. දානේ ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේද දේශනා කරන්නේ පින්වත් මහණෙනි දානේ ආනිසංස නොබලා හැබෑවටම දන්නවනම් තමන් ආහාරයට ගන්න බත්පතෙන් එක බත් මිටක් සරලුවන් සතෙකුට හෝ ආහාරයේ පිණිස නොදී නම් අනුභව කරන්නේ නැහැ කියලා ඒ තරම් මේ දානේ ආනිසංස අපි හැමෝටම තියෙනවා අපේ පින්වතුනි. පුත්තාමත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති යත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. බුදුරජාණන් වහන්සේ දිනක් මහා සංඝරත්නය පිරිවරා සිටින මහා සංඝරත්නය ගෙනුත් උපාසක උපාසිකාව ගෙනුත් විමසීමක් සිද්ධ කරනවා. කුමන අරමුණක් අරමුණු කරගෙනද මේ ලෝකෙ මිනිස්සු නිතර හිතන සිතිවිල්ලක් පිළිබඳව. පුත්තාමත්ති කියලා දේශනා කළේ මේ ලෝකෙ මිනිස්සු අපේ පින්වතුනි නිතරම හිතනවා මට දරුවන් ඉන්නවා, මට දෙමව්පියන් ඉන්නවා, මට ඥාතින් ඉන්නවා, හරියට ධනංජය සිටුවරයා වගේ. ඔබට අපිට හිතා ගන්න බැරි 80 කැලකටත් එහා පැත්තේ ධනේ තිබුණු ධනංජය සිටුවරයා ඉතාම තරුණයි. ධනංජය සිටුවරයා මේ තරුණ කමත් එක්ක කායික ශක්තිය තියෙනවා, මානසික ශක්තිය තියෙනවා, නිරෝගිමත්කම තියෙනවා, ධනේ තියෙනවා, ධනේ තියෙන තැන බලය තියෙනවා. ඉතින් මේ සියලු දේවල් තියෙන නිසා ධනංජය සිටුවරයා තමන් නිතරම කල්පනා කරේ මට දරුවන් ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, නෑ හිත මිතුරන් ඉන්නවා, ඒ අයව පෝෂණය කරන්න, ආරක්ෂා කරන්න තව තවත් මේ දේවල් රැස් කරන එක තමයි මගේ ක්‍රියාවලිය කටයුත්ත කියලා අපේ පින්වතුනි ධනංජය සිටුවරයා අය නරක විදියටත් යහපත් විදියටත් මේ දෙවිදියටම බොහෝ දේවල් රැස් කරන්න ගත්තා. එතකොට අපේ පින්වතුනි නමුත් ධනංජ සිටුවරයා වයවුරුද භාවයට පත් වුණාම මේ කිසි දෙයක රසවත් බවක් සිටුවරයට දැනුනේ නැහැ. රසවත් බවක් දැනුනේ නැහැ කියලා කියන්නේ අපේ පින්වතුනි වයවුරුද භාවයට පත් වෙනකොට අපිට ඉතාම සිනිඳු බුමුතුරුණු, එහෙම නැත්නම් සිනිඳු ඇඳ ඇතිරිලි වල අපි නිදාගත්තත් අපේ මේ ශරීරයට කෙසඟ වුණු හම ඇඟට මැලිච්ච ඇටසැකිල්ලක් දිරාපත් වුණු දරසෑයක් වගේ මේ වයවුරුද භාවයට පත් වුණු ශරීරයට ඒ සිනිඳු ඇඳ ඇතිරිල්ල නිදාගත්තට සනීපයක් දැනෙන්නේ නැහැ. ඉල ඇටවල, ඇඟේ ඇටවල මේ හම වදිනකොට, මස් වදිනකොට අධික වේදනාවක් දැනෙන්නේ. එහෙනම් වයවුරුද භාවයට පත් වෙනකොට යාන වාහන, ඉතාම රසවත් කෑම බීම ආහාර පාන මේවා දිවට රසක් දැනෙන්නේ නැහැ. ඊළඟට මිහිරි සංගීතයක් නමුත් ඔබට ඒක යහපතක්, එහෙම නැත්නම් සනීපයක් විදියට දැනෙන්නේ නැහැ. එහෙනම් වයවුරුද භාවයට පත් වෙනකොට මේ සියලු දේවල් වල වේදනාවක් පමණයි දැනෙන්නේ. ඉතින් ධනංජය සිටුවරයාට වයසට යනකොට මරණාසන්න වෙනකොට අපේ පින්වත්තුනි දැනුනේ ඔන්නෝයි කියන කරකසක භාවයේ පමණයි. අවසානයේ මරණාසන්න මොහොතේ ඊළඟ භවයට ගෙනියන්න දෙයක් නැති නිසා අපේ පින්වතුනි කුසලයක් නැති නිසා අධික චිත්ත වේදනාවෙන් පීඩාවට පත් වෙලා කෑ ගහන්න විලාප තියන්න පටන් ගත්තා. සමහර විට ඔබට අත්දැකීම් ඇති ලංකාවේ ඔබ හිටිය කාලේ අපේ පින්වතුනි වයවුරුදය මරණාසන්න වුණකොට කෑ ගහනවා, දඟලනවා, මැරෙන්න බෑ කියනවා. ඇයි ඒ? ගෙනියන්න කුසල් රැස් කරපු නැති අය අපේ පින්වතුනි. පින් රැස් කරගෙන තියෙන අය නින්දෙන් පිපදුනාක් මෙන් මරණයට පත් වෙලා ඊළඟට යහපත් තැනක නැවත හටගන්න උපදින කිසියම් දුකක් වේදනාවක් නැතුව ඒ අය බොහොම සුවසේ සුව මරණයකට පත් වෙනා වගේම ඉතාම සුව පින්වන්ත උපතකට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේද පෙන්වන්නේ පුත්තාමත්ති ධනම්මත්ති මේ ලෝකෙ මිනිස්සු තමන්ට ධනය තියෙනව, දරුවෝ ඉන්නව, නෑදෑයෝ ඉන්නව, බලවත්කම තියෙනව, රූපය තියෙනව, අතපය හතර හොඳට තියෙනව කියලා හිතාගෙන නිතරම කුසල් කරන්නේ නැතුව මේ කාමභෝගී ලෝකයේ තුල අර කියන ජීවිතයේ ගෙවනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙරළලා අපෙන් නැවතහනවා
ඉති බාලෝ විහඤ්ඤති බාලා එහෙම නැත්නම් අනුවණ අය බුද්ධිමත් නොවන අය ධර්මයේ නොදකින අය සසර නොදකින අය එහෙම විමසීමක් නොකර ජීවත් වෙනවලු. නමුත් අත්තාහි අත්ත නොනාතෝ අපිට අපිවත් නැති කල මට මම කියලා කෙනෙක් ඉන්නවා නම් මරණයට පත් නොවි ඉන්න පුළුවන් වෙන්න ඕනි වයෝවෘද භාවයට පත් නොවි ඉන්න පුළුවන් වෙන්න ඕනි මේ ශරීරයට ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව හැදෙන්න දෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනි අපි කාටවත් එහෙම කරන්න බෑ අත්තාහි අත්ත නොනාති කුතෝ පුත්තා කුතෝ දනං එහෙනම් මේ මරණයට පත් වෙලා යන අපිට දරුවන් ඥාතින් කොහෙන්ද ධනෙ කොහෙන්ද කියලා විමසීමක් කරනවා ඒ නිසා අපේ පින්වතුනි ඔබ සියලු දෙනා මෙහෙනම් කල්පනා කරගන්න මේ දෙන දාණය නිවන් දකින ජාති දක්වා ඔබේ තාත්තට වගේම දෙමව්පියන්ට වගේම ඔබ සියලු දෙනාටත් පින් අනුමෝදනා වෙනවා නිවන් දකින ජාති දක්වාම සැපතටපත් වෙන්න දුකෙන් අත මිදෙන්න යහපත කරා යන්නට මේ පින ඉතාම බලවත් ඔබේ ජීවිතවලට එකතු වෙනවා කියන සිතවිල්ල හදවතේ ඇති කරගෙන මේ උතුම් වූ දාණය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා වේවා පූජා වේවා පූජා කරමි පූජාම වේවා කියන සිතවිල්ලෙන් යුක්තව කවුරුත් සාදු නාදයක් පවත්වලා සිරු දෙනාම එකට තෙරුවන් වන්දනා කරමු සාදු කියන්න නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති විසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පත් සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනු බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලි ඒහි පස්සේ කෝපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදි දං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස බුක් ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛි අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු කියන්න මං කිව්වට පසුව ගාතාවන් කියමින් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සියලු දිනාම බුද්ධ පූජාව පූජා කරමු සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු නායකෝ අදිවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්ති ඵලරසං උපනාමිතං අනුකම්පං උපාදාය
පතිගන්හාතුමුත්තමං අධිවාසේතුනෝබන්තේ කජ්ජකංඋපනාමිතං අනුකම්පංඋපාදාය පතිගන්හාතුමුත්තමං අධිවාසේතුනෝබන්තේ කීනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතුමුත්තමං ගනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්දිිනා සුගන්දිිනාහංගන්දේන පූජයාමි තතාගතං මේ සියලු පූජාවන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාකරමි පූජාවේවා පූජාකරමි පූජාවේවා පූජාකරමි පූජාමවේවා අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වූ සියලු දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා මේ සියලු ආනිසංස මෙලව යහපත පිණිස වේවා මේ සියලු ආනිසංස පරලොව යහපත පිණිස වේවා මේ සියලු ආනිසංස නිවන්සුව පිණිස වේවා නිවන්සුව පිණිස වේවා නිවන්සුව පිණිස වේවා සාදු කියන්න දෙවියන්ට පින් අනුමෝදනා කරමු. අපේ පින්වතුනි, ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පූජා කිරීමෙන් රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් ලෝකයා ශාසනයත් ඔබවත් ආරක්ෂා කරන්නා වූ සියලු දෙවිදේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදනා වේවා. කලට වේලාවට උපාලි මහත්මා ඇතුළු මේ සත්පුරුෂ දරුවනුත් ලෝකයේ ජීවත් වෙන සියලු දෙනාමත් ආරක්ෂා කර දෙත්වා. අපි අනුමෝදනා කරන පින් ලබා ගන්න සියලු දෙවිදේවතාවෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් සාදු කියලා පින් අනුමෝදනා කරන්න. ඒ වාගේම සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් උපාලි මහත්මා නමින් මිය පරලෝ යන්නට යෙදුණු WD මහින්ද රත්න ආදරණීය පියාණන් වහන්සේ ප්‍රධාන වර්ග පරම්පරානුගත මියගේ ඥාති වර්ගයාම මේ පින් අනුමෝදනා වේවා. දුකක වේනම් දුකින් අතමිදේවා, සැපතක වේනම් මේ සැපත දියුණු තියුණු කරගනිත්වා. කෙළවර
ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනා නමින්ද මිය පරලෝකයේ සියලු ඥාතියෝ උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් සාදු කියලා පින් අනුමෝදනා කරන්න. අපේ පින්වතුනි දානේ සංඝ සතුකට පූජා කරන වෙලාවේදී බුත්තානුමෝදනා ධර්ම දේශනාව තුලදීත් ඔබට හොඳින් බණ අහලා මේ දානීය ගැන තව තවත් සිතේ පැහැදීමක් ඇති කරගෙන අවබෝධයක් ඇති කරගෙන අපේ පින්වතුනි පින් සිද්ධ කරගන්න අවස්ථාව සැලසෙනවා. එනිසා කල්පනා කරගන්න මේ හැම දරුවෙක්ම දානීය පිළිබඳව ඔබට ඉතාම බලවත් සිතිවිලි වලින් මේ දානීය පූජා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම තමයි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා. මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ ආහස තුල කිමිදෙමින් දිව්‍ය ලෝක තුල දේ දකිමින් මිනිසුන්ට ඇවිල්ලා බණ කිව්ව දන් දෙන්න පින් කරන්න මෙවැනි විමාන ලෝක තියෙනවා පින් කරන අය ඒ තැන්වල උපදිනවා කියලා. වගේම සතර අපායේ කිමිදිලා අපායේ තොරතුරු බලාගෙන ඇවිල්ලා මිනිසුන්ට බණ කිව්වා පව් කරන්න නරක දේවල් කරන්න එපා මෙවැනි දුගති ආත්ම තියෙන ඒවා උපදිනවා කියලා. අපේ පින්වත්නි දිනක් මුගලන් මහරහතන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරපු වෙලාවේ ඉතාම රන්වන් පාටින් දිදුලන බබලන රූප ස්වභාවයක් ඇති දීප්තිමත් එළියක් තියෙන දේවතාවියක් උන්වහන්සේ දැකලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරනවා. මේ වන්දනා කරපු වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ විමසනවා ඇයිගෙන් ඔබ මේ තරම් බලවත් මේ තරම් දීර්ඝාෂ ඇති මේ තරම් පින්වන්ත ආත්මයක උප්පත්ති ලබන්න මනුස්ස ලෝකයේදී පෙර සංසාරේ කුමන පින්කමක් සිද්ධ කළේද කියලා. ඒ වෙලාවේ අපේ පින්වතුනි අය උන්වහන්සේට වන්දනා කළා කියා සිටිනවා ස්වාමීනි මම පෙර සංසාරේ කාත්මයක මනුස්ස ලෝකේ තාම දිලිඳු ගෙදර කුප්පත්ති ලැබලා හිටියා. ඒ ගෙදර මගේ අම්මයි තාත්තයි මට උදෑසන ආහාරයේ සඳහා එකම එක කැවුම් ගෙඩියක් අතට දීලා එයාලා තමන්ගේ වැඩ කටයුතු හේනපලේ වැඩ කටයුතු කරගන්න එළියට ගියපු වෙලාවේ උදෑසන මම දැක්කා මගේ ගෙදර මිදුලට වැඩම කළා ඉනෝ හාමුදුරුවන් වහන්සේ නමක්. ඒ හාමුදුරුවෝ දකිනකොට මේ තරුණියගේ හිතට පුදුමාකාර සද්ධාාවක් ඇති වෙනවා. අනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් දානේ සඳහා පිණ්ඩපාතේ සඳහා මගේ ගෙදර දොරකොරටම වැඩම කළා ඉන්නවා. අනේ මේ හාමුදුරුවන්ට මේ සිල්වතාණන් වහන්සේට දෙයක් පූජා කරන්න තිබුණා නම් මොනතරම් බලවත් පින්කමක්ද කියලා චිත්තසංතානය තුල කුසල් සිතෙවිලි උපදවාගෙන ඇය අර හාමුදුරුවන්ට යමක් පූජා කළාන්න මුළු ගෙදර පුරාම පීරලා හොයනවා පූජා කරන්න දෙයක්. නමුත් අපේ පින්වතුනි කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා. ඇයට මතක් වෙනවා උදෑසන ආහාරය සඳහා තමන්ට ලබා දුන්නු අර එකම එක කැවුම් ගෙඩිය. මේ කැවුම් ගෙඩියෙන් හරි අඩක් කඩලා අඩක් අරගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා. අපේ පින්වතුනි අද ඔබ මේ දානය පූජා කරනවා හා සමානවම තමයි එදා ඇයත් ඒ කුසල් කර්මය රැස් කරගත්තේ. ඒ පූජාව සිද්ධ කළ ඉවරුණාම ඔබ බණ අහන වගේම එදා ඒ ස්වාමීන් වහන්සේත් ඇයට පින් අනුමෝදනා කරන බණ කියන දුන් දානය ගැන දානි ආනිසංස ගැන. අපේ පින්වතුනි අපි පින්කමක් සිද්ධ කරාම ඒක තව කෙනෙකුගේද අනුන්ගේද එහෙම නැත්නම් ලොකු පින්කමක්ද කුඩා පින්කමක්ද එහෙම දෙයක් නැහැ. ඔබ ඉදිකට් එක දෙයක් පූජා කළා. ඔබ සද්ධාවෙන් තුනුරුවන් විසෙහි යම් කිසි කෙනෙක් දෙන දානයට ඇවිල්ලා අත ගහලා අනේ සාදු සාදු මමත් මේ දානයට එකතු වුණා හදවතින්ම එකතු වෙනවා අපි දානේ පිරිනමනව පූජා කරනවා මේ තුලින් ලැබෙන පින මට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම වේවා කියන සිතිවිල්ල ඇති කරගත්තොත් අපේ පින්වතුනි අර තරුණිය මේ දානේ පූජා කළ අවද වෙලා
ගෙදරට ගිහිලා දින ගණන් ගෙවිල යනකොට හැමදාම ඇයිගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. අය ඒ ගැන හිත හිතා සතුටු වෙනවා. මම දානයක් පූජා කළානි කියලා. ඒ සතුටු වෙන්නේ නිකන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වීම දුර්ලභයි. අපේ පින්වතුනි අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනයත් මේ ලෝකේ පවතින්නේ 5000ක් කල් පමණයි. නමුත් 5000ක් කල්ද අපි උපදින්නේ? තව කල්ප කී කෝටියක් අපි උපදීද? එතකොට බුදුරජාණන් වහන්සේ නැති කාලය තුලත් අපි මේ ලෝකේ උපදී. ධර්මයේ නැති කාලෙත් මේ ලෝකේ උපදී. එතකොට අපිට මේ දාන සීල භාවනා කියන මේ කුසල් කර්ම පිළිබඳව කිසිම අවබෝධයක් නැති කාලයක්. මිනිස්සු කපා ගන්නෝ, හොරකම් කරනෝ, වෙඩි තියා ගන්නෝ, මරා ගන්නෝ, විසපවනෝ කුසල් පිළිබඳව ඉතාම අල්ප මාත්‍ර පිරිසකගේ සිතේ තමයි සිතිවිලි පහළ වෙන එකත් චතුරාර්ය සත්‍ය පිළිබඳවත් තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වූ නිර්මල ධර්මයේ පිළිබඳවත් නෙමෙයි. එනිසා අපේ පින්වතුනි මේ තරුණිය කල්පනා කරනවා හිතනවා නිතරම අනේ බුදුවරේ පහළ වීම දුර්ලභයි. ඊටත් එහා මනුස්ස ලෝකේ මනුස්ස ආත්මයක ඉපදීම දුර්ලභයි. එහෙනම් මම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබාගෙන තියෙනවා. බුද්ධෝත්පාද කාලයක බුදුවරේ ලෝකේ පහළ වෙලා තුනුරුවන් වැඩ ඉන්න කාලයක මං ඉපදිලා තියෙනවා. ආන් එවැනි කාලයක මහා සංඝ රත්නයේ මට දානීය පූජා කරන්න ලැබුණා කියලා මරණ මංචකයේදීත් හිතල සතුටු වෙනවා. එහෙනම් උපාලි මහත්මයා ප්‍රධාන මේ සත්පුරුෂ දරුවෝ තමන්ට පුළුවන් හැම වෙලාවෙම දානමාන පින්කම් සිද්ධ කරනවා. සීල භාවනා වැඩසටහන් වල යෙදෙනවා. අපේ පින්වතුනි ඒවා එකපාරක් කරලා හිතල අමතක කරන්න එපා. ඔබ උදෑසන ආහාරය ගත්තාම ඊළඟට සැලසුම් කරනව දවල් ආහාරය ගන්න. දවාලේ කුසගිනි දැනෙනකොට උයන්න ඕනි, කන්න ඕනි, ආහාර ගන්න ඕනි කියලා නිතර නිතර හිත කියන ඔබ මතක් කර කර ඒවට සැලසුම් හදනවා. වෙහෙසෙනව මහන්සි වෙනව. මේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ මේ හැමදේම කරන්නේ ගත සරසන්නයි කුස පුරවන්නයි ඔබ. අපේ පින්වතුනි දවල් උදෑසන අරගෙන දවල්ටත් අරගෙන දවල්ට ආහාර ගත්තා කියලා රැට නොගෙන ඉන්නේ, රැට ආහාර ගන්න සැලසුම් කරනවා. ඒ වගේම ඔබේ ජීවිතයේ මේ ලෞකික ලෝකේ විවිධ දේවල් ගැන සැලසුම් කර කර ඒව ගැන හිත හිතා සතුටු වෙන්න බලනවා. ඒ හැම දෙම අපේ පින්වතුනි తాවකාලිකයි. නමුත් ඔබ හිතන්නට ඕනි මේ දුන් දාණය ගැන තව අවුරුදු 10කින් ඔබ හිතන් හිතල සතුටු වෙන්න. හැමදාම උදෑසන හවස නිින්දට යනකොට මේ දාන මාන පින්කම් පිළිබඳව හිත හිතා හිත සතුටු කරගන්න. සසරට පෙර භවයේත් මතු භවයේත් සසරට මම පින් එකතු කර ගන්නවා. අතාරින්නට ඕන කරන නොයස පහල කර ගන්නවා කියලා හිතන. අපේ පින්වතුනි අය මේ තරම් බලවත්ව අර මරණින් මතු ඒ දානේ දීලා වයවෘද භාවයටත් පත් වෙලා මරණයට පත් වෙනවා. මරණින් මතු අපේ පින්වතුනි මෙන්න මේ සුධර්මා කියන දිව්‍ය විමානයේ උප්පත්තිය ලැබුවේ අපේ පින්වතුනි කුමක් නිසාද? අර මහා සංඝරත්නයේට එකම එක කැවුම් අඩක් පූජා කරපු ඒ උතුම් වූ පින් බලෙන්. එහෙනම් ඔබ බුදුරජාණන් වහන්සේට තුනුරුවන්ට මේ දානය පූජා කළ ලැබෙන පින් ඔබට ඔබේ දෙමව්පියන්ට ඥාතීන්ට මෙලොව විතරක් නෙමෙයි ඒ වගේම නිවන් දකින ජාති දක්වාම පින්ඵල ලබා දීලා ඔබව ආරක්ෂා කරනවා මේ සසර. එහෙනම් ඔබටත් හැදූ වැඩූ මව් දෙමව්පියන්ට ඥාති වර්ගයාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ දානය හේතු වේවා, වාසනාව වේවා කියන අරමුණින් සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. බහාන පත්තියයි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. සාදු කියන්න. හොඳයි, කවුරුත් වන්දනා කරගන්න. සබ්බීපියෝ විවච්ඡන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත් වන්දරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු. සබ්බ මංගලං රක්ඛන්තු, සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන, සබ්බ ධම්මානුභාවේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති. සියලු දිනාටම තෙරුවන් සරණයි. අපේ පඬිතුමා අවසරයි. ඒ වගේම
වෙලාවේදී ගෞරවනීය මහා සංඝරත්නයෙන් තත් අවසර ලබා ගනිමින් මේ උතුම් පින්කම ආරම්භ කරනවා විශේෂයෙන්ම WD උපාලි මහත්මයා විසින් WD මහින්ද රත්න ආදරබර පියා මීට අවුරුද්දකට පෙර සදහටම සමුගාන්ට යෙදුණා එතුමා සිහි කරගෙන ආදරබර පියාණන්ට පින් අනුමෝදන් කිරීමට මේ උතුම් පින්කම සිදු කරනවා විශේෂයෙන්ම එතුමාගේ තව සත්පුරුෂ ප්‍රාර්ථනාවක් තිබෙනවා මේ පින්කම සඳහා උදව් උපකාර කරන්ට යෙදුණු සියලුම හිතමිත්‍රාදීන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමයි ඔය ඇත්තෝ අද දින ජීවිතේ අමතක නොවන දිනයක් වෙන්නට පුළුවන් මේ තව නොබෝ දිනකින් සම්බුද්ධ ශාසනයේ තිබෙන වැදගත්ම දිනේ වෙන කටින පින්කම් ආරම්භ කිරීමේ මේ ලැබෙන පොහොයෙන් පස්සේ මේ කාල සීමාව තුළ සිදු කරන්නට පුළුවන් අපේ විහාරස්ථානයේ 2007 වර්ෂයේ ඉඳලා විහාරස්ථානය ආරම්භ කරන්නට ඉදන් 2006 වර්ෂයේහි මේ දක්වා එදා සිට මෙදා දක්වා කටින පින්කම් මම හිතන්නේ කොරියාවේ පළවෙනි වතාවට කටින පින්කමක් ආරම්භ කරන්නට ඉදුනේ මේ විහාරස්ථානයේ ඒ වගේම ඔයත් අද මේ ඉන්න මේ තැන මේ ශ්‍රී ලංකාරාමය කියලා කියන්නේ පෙනෙන තැනට වඩා යමක් හැම කෙනාගේම ජීවිතේ ලබාගත්තු තැනක් මං හිතනවා මේ ස්ථානයේ ළමයි 10000කට එහා එදා ඉඳලා මෙදා දක්වා යම් කිසි යන්න නැතුව ඉන්න තැන නැතුව ඇවිල්ලා තමන්ගේ ජීවිතේ සාර්ථක කර ගැනීමට පුංචි හෝ උපකාරයක් කරගත් ස්ථානයක් කියලා ඒ වගේම මේ විහාරස්ථානයේහි පසුගිය කාලය තුල මම හිතන්නේ අපි මේ වාඩි වෙලා ඉන්න තැන වුණත් ඉඳගෙන ඉන්න විටත් හුස්ම ගන්න ඇති දහස් ගාණක් ඔක්සිජන් යන්ත්‍ර අපි ලබා දෙන්නට හේතුණ ඇඳන් ඒ ආදී වශයෙන් ඉතින් ඒව සිහි කරන්නේ කරන ලද පින් සිහි කරන්න ඒ පින තව තවත් උපමට්ටම් වෙන අපිට ලැබෙනවා මම ප්‍රාර්ථනා කරනවා උපාලි මහත්මයාගේ ආදරබර පියාණන් වහන්සේට අප විසින් සිදු කරනු ලබන්නා වූ හොඳ ක්‍රියාවන් පින්කම් වල බලය එහෙම නැත්නම් පින අපි අනුමෝදන් කරනවා එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට කියලා විශේෂයෙන්ම උපාලි මහත්මයාට දැනෙන්න මැති තමන්ගේ තාත්තා අද වගේ හිටියනම් මේ තමන්ට යමක් කරන්න පුළුවන් කාලෙදි තමයි අපි ළඟ ඉන්න ගොඩ දෙනෙක් අපෙන් ඈත් වෙලා යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යදුනා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් ඒ වගේම තමයි අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියන් සමග එකතු වීම ඒකත් දුකක් ඒ හින්දා මේ අවස්ථාවේදී අපි ප්‍රියම කරන මගේ ජීවිතේට මහ පුදුමාකාර ආලෝකයක් ලබා දීපු මගේ ආදරබර පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරනවා කියන එක විශේෂයෙන්ම එක මංගල කාරණාවක් මංගලකා දෙමව්පියන්ට සැලකීම. ඉතින් මේ අද දින ඔබ විසින් මේ පූජා කරන්න ලබන්නේ මෙතන වැඩ ඉන්න හාමුදුරුවන්ට විතරක් නෙමෙයි. අතීත වර්තමාන අනාගත කියනවා තුන් කාලයටම අයත් ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා හැම විටම හිතලා අනුමෝදම් වෙන්නට පුළුවන් පින්කමකුයි මේ සිදු කරන්නේ සාංගික වශයෙන් සිදු කරනු දානමේ පින්කම. ඒ වගේම මේ අවස්ථාවේදී ඔයත් කල්පනා කරගන්නට ඕන අවවාදයක් වශයෙන් මම කාරණා කිහිපයක් කියනවා. අපි ලංකාවට වැඩම කරපු වෙලාවල් අපි දකිනවා කොරියාවේ ඉඳලා ගියපු අපේ ළමයි ගොඩ දෙනෙක් ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. ඒක හරි වේදනාවක්. අපිට දන් දීපු ඒ හැම කෙනාම ඒ හින්දා ඔයත් මේ ඉන්න කාලය තුල හොඳට කල්පනා කරලා තමන්ගේ ආර්ථිකය හොඳ ශක්තිමත් තැනකට ගන්නට ඕන. ඒක නොකරගෙන හදිස්සි වෙලා තීරණ අරගෙන කිසිම වෙලාවක වැඩ කරන්න එපා. මොකද හදිස්සියකට ඇත්තට ලංකාවට ගිහිල්ලා රුපියල් 100ක්ක ගන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් නැහැ ඔය ඇත්තන්ට. ඒක කියන්නේ ජීවිතේ මේ ගත කරන කාලය ඉදිරි අනාගතයට කොහොමද අපි සකසුරුවන් කරගන්නේ කියන චේතනාව
නිරතුරුවම හදවතට අරගෙන වැඩ කටයුතු කරන්න තරුණ ඔබට අප ආශිර්වාද කරනවා. ත්‍රිවිධරත්නයේ උතුම් වූ ආශිර්වාදය ලැබෙන්න කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔය ඇත්ත හැම කෙනාම කල්පනා කරගන්න WD මහින්ද රත්න පියාණන් වහන්සේට පමණක් නෙවෙයි ඔය ඇත්ත නම් මිය ගියපු සියලුම ඥාතිනුත් සිහිට ළඟා කරගන්න. අපේ ජීවිතයේ පුංචි කාලේ බැලුවට පස්සේ අද වගේ කිසිම පහසුකමක් නැහැනේ. අද වගේ ඉතින් මීට අවුරුදු 20ක් විතර එහාට යනකොට ටිකක් අමාරු කාලයක්. ඉතින් මම හිතනවා මේ මහින්ද රත්න ආදරබර පියාණන් මේ උපාලේ ආදරබර පුතුණුව වෙනුවෙන් මහා උස්කුට්ටෝ කාර්යය සිදු කරලා තියෙනවා. එකම දේ තමයි වෙනස් දෙයක් ඕනේ නැහැ. අසකන නාසය දිවසරි මේ පංචින්ද්‍රිය තියෙන මනාව පිහිටපු කෙනෙක් වශයෙන් මම මේ ලොකට දායාද කරපු එකම ඒ ඇති අපිට පින් අනුමෝදන් කරන්න. ආදරබර පියාණන් කියලා කියන්නේ මහා මිරක් වගේ හිතේ දුක තියාගෙන තිබ්බා එළියට එන්නේ නැහැ. මහා පුදුම චරිතයක්. තාත්තා කියලා කියන්නේ අම්මා කියලා කියන්නේ මේ ලෝකේ කවදාවත් අමතක කරන්න පුළුවන් දෙන්නෙක් නෙවෙයි. අපි දැකලා තියෙනවා අද සමාජයේ මේ මුද්දිත විද්‍යුත් මාධ්‍යවලින් දකින්නවනේ එහෙම අම්මලා තාත්තලා ගැන ලියවෙන දේවල්. ඒ අතර පින්වත් ඔබ මගේ දෙමව්පිය මොනතරම්නම් වටිනවද මොනතරම්නම් උස්කුට්ටද කියලා සිහිට ළඟා කරගන්නට ඕන. සිස්සෙන් එහෙමනම් මේ අවස්ථාවේදී අප විසින් මම හිතන්නේ තරුණ ඔබ දන් දීම පිළිබඳව මනා දැනුමක් තිබෙනවා. මනා වූ හොඳ චේතනාවක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් මේ දානයේ ඉඳන් හදන්නට ඇති. හැම කෙනාම මොනව හරි මම හිතන්නේ උපාලි මහත්මයාට හදන්න දෙයක් නැති වෙන තියාලු ටික එකතු වෙලා. මේකට කියන්නේ අපි එමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු. ඉතින් සෑම ආත්මයකදී මට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරන ගාතාව ඔය අද උපාලි මහත්මයාට තමන්ගේ දෑසින්ම දැක බලා ගන්නට පුළුවන්. ඔබ ලංකාවේ හිටියනම් මේ වගේ අවස්ථා අනිත් කට්ටිය කරනවා. ඔය ඒ සාමාන්‍ය දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් සිය දෑසින්ම යැත් වාසනාවන්තයි මේ විදිහේ පින්කමක් තමන්ගේ අද්දෙකින්ම සකස් කරගෙන ඇහිලා දුර බැහැර හිටියා පූජා කරන ලැබීම ගැන. එහෙමනම් පින්වන්ත ඔබ මේ අවස්ථාවේ කල්පනා කරගන්න මීට අවුරුද්දකට පෙර මියපල්ලොයන්ට එදුණු WD මහින්ද රත්න ආදරව පියාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරානුගත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කෙරගෙනත්වා ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාත්සාත් කරගනිත්ව යන චේතනාව හදවතට ලං කරගෙන මේ සකස් කරගන්ට යෙදුනා වූ දානය ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා සාංගික වශයෙන් අටපිරිකර සෙසු පිරිකර සහිත මේ භික්ෂාව ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා පූජා කරනව පූජා වේවා පූජාම වෙත්වා පූජාම වෙත්වා මාගේ ආදරබර පියාණන් ඇතුළු සෑම සියලු දෙනා මේ පින් අනුමෝදන් කරගනිත්වා අප නිරෝගී වේවා නිදුක් වේවා අපගේ ජීවිත ආලෝකමත් වේවා අපේ පවුල්වල සැමට ආශිර්වාදයක් වේවා ඒ වගේම මේ මුළු ලෝකෙම වසාගෙන සිටින කොරෝනා වසංගතය දුරින් දූර්‍ය භූත වේවා සෑම සියලු දෙනාගේම සිත සැනසීමෙන් ගත කිරීමට මෙපින් හේතු වාසනා උපනිශ්චය වේවා දිව්‍යෝත් මෙපින් අනුමෝදන් කරගනිත්වා දිව්‍යෝත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාසාත් කරගනිමින් අපිට ආශිර්වාද කර දෙත්වා යන චේතනාව හදවතට ලං කරගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පෙමුකාරී මහා සංඝරත්නය උදෙසා මේ දානය සැදැහැසිතින් සද්ධාවෙන් පූජා කරනව පූජා වේවා යන චේතනාව හදවතට ලං කරගෙන සාදු නාදයක් පවත්වලා මේ විදිහට ගාථාවන් කියවන්න. ඉමං භික්ඛං සපරික්කාරං සාණ්ඨ පරික්කාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්කාරං සාණ්ඨ පරික්කාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්කාරං සාණ්ඨ පරික්කාරං භික්ඛු සංඝස්ස දේම ආරුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හොඳයි, දානි වතාවත් උනිරත පාත්‍රය පූජ කරන්න.
පැන් බෝතල් එක. අර දාන එක එක අතට ගන්න. ඔකේ ගන්න අතට දාන එක. ඔකේ. අල්ලගෙන. ගෙවල් කොහෙද ලංකාවේ මතුදුම කොහෙද අදලවත්ත පැත්තේ කුඩ මේ 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 කුඩලිගා පැත්තේ නෙවෙයි පොල්ගම් පොල්ගම් මම ඉගෙන ගත්තේ පයාගල महत्य गान बन महत्य की महत्व पूरी පටිසංකායෝ නිසෝ පිණ්ඩපාතම් පටිසේවාමේ නේව දවාය නමදායන මණ්ඩනායන විභූෂණාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය බ්‍රහ්මචරියා අනුග්‍රහායති පුරාණංච වේදනම් පටිංකාමි නවංච වේදනං උපාදේසාමි යාත්‍රා ච මේ භවිෂ්‍යති අනවජ්ජතා සුපාසු විහාරෝ චාති සාදු 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 ප්‍රතිම ආශිර්වාද කරමින් ගෞරවනීය මහා සංඝරත්නය
ධර්ම දේශනාවක් දේශනා කරන සියලු දෙනාමිකට සත්‍යයනය කරන්න විශේෂයෙන්ම උපාලි මහත්මයාගේ පවුලේ සැමටත් තැන්පත් වෙලා ඉන්න සැදැහැවත් තරුණ පින්වත් ඔබගේ පවුලවල සියලු දෙනාටමත් ඒ වගේම ලෙඩ රෝගාබාධයන්ට පත් වෙලා ඉන්න සියලුම දෙනාටමත් විශේෂයෙන්ම කොරෝනා උවදුරින් පිළිකාවෙනි රෝගාබාධයෙන් පිරෙන සියලු දෙනාම ආරු ආරෝග්‍ය භාවයේ පිණිසම අපේ මේ පිරිත් ධර්ම දේශනාව හේතු වාසනා උපනිශ්ශේ වේවා යන පවිත්‍ර වූ චේතනාවෙන් එකට සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාංකාතෝ භගවතා ධම්මෝ සම්තිතිකෝ අකාරිකෝ එහි පස්සිකෝපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ ඒතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ස්වාමීටි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආඋනෙයෝ පාඋනෙයෝ දක්ඛිනෙයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාතේ කරණීය මන්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ච සක්කෝදෝ ච සෝදෝ ච සුවතෝ චස්ස සන්තුස්සකෝ ච සුපරෝ ච අප්පකිඤ්චෝ ච සල්ලෝක උන්තේ සන්දින්ද්‍රයෝ ච නිපකෝ ච අප්පගබ්බෝ කුලේසු අනනුගිත් සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයුන් සුඛිනෝ වාකේ මිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිකන්තා පාන භූතස්සේ තථා වාසාවරා වහන සේකා දීගා වාහේ මහන්තා වා මජ්ඣිමා රස්ස කානුක තුලා දින්ඨා වායේ ඒ ච දුරේ වසන්ති අවිදුරේ භූතා වා සම්භවේ සේවා සබ්බේ සත්තා භවන්තු සුඛිකන්තා පරන්නිකුබ්බේත ඥාතිමඤ්ඤේත කත්ත තිරංකන්තේ බ්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිත්තේය තානියම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්කේවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමානම් මෙත්තං ච සබ්බ මාන සම්භාවයේ අපරිමානං උද්දං අතෝ ච තිරියං ච අසම්පාදං අවේරං නිසින්නෝවා සයානෝවා යාවතස් විගදමින්දුු ඒතන් සතින් අඩිත්තේය බ්‍රහ්ම මීතම් විහාරං ඉදමා වූ අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුමිනීයගේ දන්නයි ධාතු ගබ්බසේ පුනරේතේතේ තේන සච්ච වජ්ජේන සොත්තිතේ ඕතු සම් ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන ඕතු තේ ජය මංගලං සබ්බීතිවෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවස්සන්තරායෝ සුඛී යුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන් භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේ සදා සොන්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේව සබ්බ සංඝානුභාවේන සදා සුන්ති භවන්තු තේ ආකාසත්තා ච බුම්මත්තා දේවානාකාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාකාමයිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදෙත්වා තිරන් රක්කන්තු දේශනං ආකාසන්තා ච බුම්මන්තා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදෙත්වා තිරන් රක්කන්තු අම්පරන්ති දැන් මේ අවස්ථාවේදී සදහවත් ඔබ සියලු දෙනාටමත් ලෝකවාසී සැමටත් අපිව හදා වඩා අපිට වචනකින් හරි උදව් උපකාර කරපු සියලු දෙනාටම ආශිර්වාද කරලා කෙටි පිරිත් ධර්ම දේශනාව සිදු කරන්නට යදුන ගෞරවනීය මහා සංඝරත්නය සමගෙකට පින්නතුනි අපි හැමදාම දන් පින්කම් කරනවා දන් දීපු අත් තියෙන අපිට දානයක් ඉර කියන දේ පිළිබඳව පුංචි කාලින්දම්ම අපි කොහෙවත් දැකලා නැහැ මල් දන්සල් දෙනවා නේද මතක ඇතිනේ අපි ගමේ පන්සල් යනකොට වෙසක් පොසොන් උන්ට මෙනකොට මල් ටික පවා කඩලා ගිහිල්ලා පූජා කරන කියලා සදහැසිතින් දෙන රට කිපදිච්ච අප දානීය පිළිබඳව අපි තරම් මම හිතන්නේ ඔයත් කුරියෙන් නැහැ තෝන තරම් මේ කරන එයාලා පුදුම මේ විදිහට දන් දෙනවා කිව්වට පස්සේ එයාලා දෙන දාන තියෙනවා නමුත් මේ විදිහේ ඇඟේ අපිට මේක ඇහිලා තියෙන්නේ අපි මේ රුවන්වැලි සෑය අබේගිරිය ජේතවනේ වගේ තැන්වලට ගියාට පස්සේ ඔයත් බලන්නකො එක ගැඬුව කැටෙන් ගැටේනේ බැඳලා තියෙන්නේ මම පසුගිය දවසක අවුකන පිළිම වහන්සේ යඳ පුදා ගන්න වැඩිහා ඉතින් එතෙන්ට ගියාට පස්සේ එතන ඒ වැව් දෙකක් එකට එකතු වෙන තැනක් තියෙන ටිකක් ඉස්සරහට ගියාට පස්සේ බලල් වැවයි මෙතන කලා වැවයි දෙකම එකට එකතු වෙන තැන මගේ මතකයේ හැටියට ඒ හදන වෙලාවේ යන එන ගම නෙළපු දෙයක් තමයි ඔය අවුකන පිළිම වහන්සේ ඉතින් ඉස්මුදුනට වැටෙන වතුර ටික හරියටම නහය ගාවට ඇවිල්ලා යටතින් නෙළුම් මලට වැටෙන්නේ. ඉතින් ඒ වගේ කෙලින් වැඩ කරපු జాතියක් තමයි අපි. ඒ වගේ කෙලින් වැඩ කරපු එක හිතාගන්නේ නිර්මාණය. ඔයත් දන්න සිවුරේ අවශ්‍ය කරන සිවුරු සිවුරක තිබෙනා වූ සියලුම ලක්ෂණ නිර්මාණය කරමි. තනි කළු ගලක් කිසිම තැනකින් ඇදයක් නොවෙන්න. තරම් කරා කියන එක අද වගේ තාක්ෂණය කියන දේ අවුරුදු 1000කට එහා ඒ වගේ දේවල් කරනවා කියන එක එහෙම කරපු జాතියක් තමයි අපි මේ ලෝකේ ඉන්න විශිෂ්ටම జాතියක් තමයි. කියන්නේ නිර්මාණ ශක්තිය ඇතිව. ඉතින් අපි හදලා තිය අපේ රටේ වැව් මෑතිවගේ හදන්න කියලා හිතන්නවත් බෑ. මම හිතන්නේ කොරියන් නැයි මාත් එක ලංකාවට ගියපු අය කියන්නේ මේ වැව් නෙමෙයි මොහොද කියලා. ඉතින් කොහෙද මෙහි කොරියාවේ ඔබ ඇත්ත ඇවිදිනවා එක වැවක්වත් දැකලා දුන රැල්ලේ නැවක්. රැල්ලක් ඇහිලවදින මේ වැව් තියෙනවද ලොකු සාමාන්‍ය තියෙන කොරියාවේ මම හිතන්නේ ලංකාවේ වැව් නිකන් මුහුද බලන්න අවස්ථාවක් නෑ ඒකේ රැල්ල ගහනවා ඉතින් ඒ වගේම ඔයත් හිතන්න අපේ රට කොච්චර ආදරය කියන දේ මොනතරම් මනාවකට පෙන්වලා තියෙනවද කියලා දැන් අපි බැලුවොතිත් ගොඩාක් තැන්වල නොයෙකු ස්ථානවල කෞතුකාගාරවලට ගියාට පස්සේ මොනතරම් සුන්දර දසුන්දර තියෙන මේ කාලේ අපි ඉතින් ඒ වගේ ශිෂ්ට සම්පන්න වුණු ලෝකයකට තව දෙයක් කියා දීපු ලෝකයක් එක තව වැඩ කටයුතු කරපු මහා జాතියක් අපි. ඉතින් මේ අවස්ථාවේදී එහෙම ශිෂ්ට සම්පන්න జాතියක් වච අපට අමුතුයි මේ පින්කම් පිළිබඳව කියන්නට අවශ්‍ය කරන්නේ නැහැ. දානීය කියලා කියන්නේ දීමනාව අපි ඕන කෙනෙකුට ඒකට සම්බන්ධ වෙන්නට පුළුවන් දෙන්න පුළුවන් නමුත් දීමේදී තියෙන සිත කය වචනය කියනවා වූ තුන්දර සංවර කරගෙන ලෝභ දේශ මෝහ කියනවා වකුසල ධර්මයන් යටපත් කරගෙන අලෝභ අදෝ සමෝහ කියන කුසල් සිතිවිලි මම හිතනවා මේ දීප කිසිම දෙයක් ගැන ඔයත් අතට බැඳීමක් නැහැ අපි දානේ දුන්න ඒක තමයි එකම දේ පමණක් කරාට මේ මම අපේ පින්කමක් වුණත් මම ওই ගණන් දාන එකද කිසි දෙයක ගණන් බිමු නැහැ. ඒ කියන්නේ කරන්න ඕන ගේන දේ නමුත් ඒකෙන් පස්සේ ඒ ගැන හිතන්නේ නැහැ. පමණක් කරාට දානයක් දීලා පපඩමින් ඉඳන් ලියන්න ඉපේ. එහෙ ඒ ඒ ඒ ඒ වගේ தත්ත්වයකට අපිපත් වෙන අවශ්‍යතාවයක් නෑ. අපි දීලා ආපහු ඒ දීපු දේ ගැන හිතන කෙනෙක්ගේ හිතලා පින් ගණ කට්ටියක් අපි. එහෙමනම් මේ අවස්ථාවේදී සදහව පින්වත් සිරි දනම කල්පනා කරගන්න අපේ පඬිතහාරු මං හිතන්නේ හොඳ දහම් කරුණු කාරණා මතක් කර දෙන්නට ඇති මේ අවස්ථාවේදී මේ අමාරුම කාලයක් දන් දෙන්න කියලා කියන්නේ ඉතින් එළියට බහලා ඇවිදින්න රෝමියෝ කරන්නත් හිතේ චකිතකින් යන කාලවලනේ මේ කාලේ කරන පින් ඉස්සරට වඩා බලගතුයි කියලා කියනවා
එහෙමනම් මේ අවස්ථාවේදී ඩබ්ලිව්ඩී උපාලි මහත්මයා කල්පනා කරගන්න ඩබ්ලිව්ඩී මහින්ද රත්න ආදරවන්ත පියාණන් වහන්සේට මේ අවස්ථාවේදී අපි සිදු කරගන්නට යදුණු දාන සීල භාවනා ආදී වශයෙන් පින් අනුමෝදන් කරනවා අනුමෝදන්වා මේ පින්කම සඳහා ආදරබර මෑණියන් සම්බන්ධනව ලංකාව ඉඳලා ආදරබර මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ සෑම සිරු දෙනාටම විශේෂයෙන්ම තැන්පත් වෙලා ඉන්න ඔබ සිරු දෙනාගේම පවුලවල සැමට ආශිර්වාදයේ පිණිසම නිදුක් නිරෝගී භාවයේ පිණිසම හේතු වාසනා උපනිසේවා සිරු දෙනාම හැමදාම සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න මේ පින්කම අප සිරු දෙනාටම පාරමී දහමක් වේවා කියා ප්‍රථමයෙන් සාදුනාදයක් පවත්වන්න සාදුනාදයක් පවත්වලා ඔයත් සිරු දෙනාම කල්පනා කරගන්න මව් පාසවේ පිය පාසවේ හත්මුතු පරම්පරානුගත අපි දන්න නොදන්න පින්බලාර ප්‍රවෘත්තින සෑම සිරු දෙනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා අවුරුද්දකට පෙර මියපල්ලෝ යන්ට එදුණු ඩබ්ලිව්ඩී මහින්ද රත්න ආදරණීය පියාණන් ඇතුළු සෑම සිරු දෙනාම මේ පින් අනුමෝදන් වේවාන චේතනාව හදවතට ලං කරගෙන පැන් කෙන්ඩි අලලා පැන් වඩල පින් අනුමෝදන් කරන ගාතාව කියන සද්දනග ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාව කියන්න කට්ටි මල්ලගන්න ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතවරි වා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝති පේතානං උපකම්පති උන්නමේ උදකං වඩ්ඩං යතානින්නම් පවත්තති ඒවමේව හිතෝතින්නම් පේතානං උපකප්පති ඒ වගේම ලෝක ශාසනය ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දිවි දේවතාවුන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සුමන සමන් දෙවියෝ ඇතුළු සියලුම දෙවිවරු මේ පින් ලබා ගැනීම අපි ආරක්ෂා කර දෙත්වා අපේ පවුලේ ආරක්ෂා කර දෙත්වා සැමර නිදුක් නිරෝගී භාවය ලබා දෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාත් කර ගනිත්වා යන චේතනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු මම් පරන්ති එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පන්තියා එමිනා පුඤ්ඤ කම්මේන බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පන්තියා එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පන්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා සබ්බ දුක්ඛා පමුඤ්ජතු වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti යමිනාතේ සමිජ්ජතු.